ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත හරියට පිස්සගේ පලාමල්ල වගේ. මොකද කිසිම ඉලක්කයක් නැතුව එහෙන් මෙහෙන් සම්බත්තා තියෙන ආයතන රංචුවක් බිහි කරලා ළඟා කරගන්න බැරි ඉලක්ක ගොන්නක් නීතියක් බවට පත්කිරීමේ වෑයමක් මේ පනත් කෙටුම් පත තුළ තියෙනවා. මේක සීන සාප්පු පනත විදිහට නම් කළත් කිසිම වරදක් නෑ. මේ පනතින් බිහිකරන ආයතන රංචුව හරියට බූවල්ලෙක් වගේ. බූවල්ලා තමන්ගේ අඩු සිසාරා විහිදනවා වගේම මේ ආයතන රංචුව ආර්ථිකය පුරාම අඩු විහිදලා අර බූවල්ලගේ හිසට අඩු යාවෙලා තියෙනවා වගේම මේ සමස්ත ආයතන පද්ධතියම ජනාධිපතිවරයට යාවෙලා තිබෙනවා. මේ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරන්නේ ජනාධිපති, වගකියන්න ඕනි ජනාධිපතිට. මේ පනත් කෙටුම්පත හරහා සමස්ත ආර්ථිකයේ පාලනය ජනාධිපතිවරයා අතට ගන්න උත්සාහ කිරීමක් තුළින් දැනටමත් ඒකාධිපති බලතල තිබෙන විධායක ජනාධිපති ධූරය තවදුරටත් බලවත් කිරීමක් පොරණාසී සිදු කරලා තිබෙනවා. ඒ වගේම මේ පනත IMF ගිවිසුමට අනුව හදූ පනතක් විදිහට සමහරු හඳුන්වනවා. නමුත් ඒක වැරදි. IMF ගිවිසුමේ කිසිම තැනක මෙවැනි පනතක් ගේන්න කියලා නැහැ. ඒ විතරක් නෙවෙයි, මේ පනත් කෙටුම්පත IMF ගිවිසුමට පටහැනි. ඇයි අපි එහෙම කියන්නේ? IMF ගිවිසුමේ ඉතාම පැහැදිලිව ඉලක්ක දීලා තියෙනවා රාජ්‍ය වියදම ක්‍රමානුකූලව අඩු කරන්න. හැබැයි මේ පනතේ මොකද කරලා තියෙන්නේ? එක පොදියට අලුත් රාජ්‍ය ආයතන හතක් බිහි කරලා තියෙනවා. මොනවද කියලා කිව්වොත් ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ඉන්වෙස්ට් ශ්‍රී ලංකා, ඉන්වෙස්ට්මන්ට් සෝන් ශ්‍රී ලංකා, ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය, ජාත්‍යන්තර වෙළඳ තානාපති, ජාතික ඵලදායිතා කොමිසම, ආර්ථික ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය තමයි මේ ආයතන හත. ආයෝජන මණ්ඩලයේ කෑලි කෑලිවලට කඩලා අධ්‍යක්ෂකවරු, අධ්‍යක්ෂ ජෙනරාල්වරු, සභාපතිවරු පත් කළ මේ හැම ආයතනයටම පහසුකම් දෙන්න ගියාම රාජ්‍ය වියදම අඩු වෙනවද වැඩි වෙනවද කියන ප්‍රශ්නේ අපිට ආණ්ඩුවෙන් අහන්න සිද්ධ වෙනවා. මේ පනත අනුව 2027න් පස්සේ වාර්ෂික ආර්ථික වර්ධන වේගයේ 5%ට වැඩි ඉලක්කමක පවත්වා ගත යුතුයි. ඒ වගේම 2050 වන විට කාන්තා ශ්‍රම බලකා සහභාගිත්වය 50% දක්වා ඉහළ නැංවිය යුතුයි. මෙවැනි ඉලක්ක ගණනාවක් පනත පුරාම ඇති කරලා මේ ඉලක්ක ඉටු කිරීමේ වගකීම කළ යුතුයි කියලා ඇමති මණ්ඩලයට බාර දීලා තියෙනවා. හැබැයි ඇමති මණ්ඩලය මේක නොකළොත් ලැබෙන දඬුවම මොකද්ද කියලා මේ පනතේ නැහැ. ඕනෑම පනතක යමක් කළ යුතුයි කියලා තියෙනවා නම් ඒක කඩකළොත් දෙන දඬුවම මොකද්ද කියන එකක් තිබෙනවා. හැබැයි මේ පනතේ ඇමති මණ්ඩලය කළ යුතුයි කියලා ඉලක්ක ගණනාවක් තිබුණත් නොකළොත් හිරදඬුවම් කෙසේ වෙතත් අඩුම ගාන ඇමති ධූරය හිමි වෙනවා කියලවත් නැහැ. ඒ නිසා නීතියක් ලෙස පෙන්වන්න හැදුවත් මේ ඉලක්ක ටික නිකම්ම නිකං ඉලක්කම් ටිකක් පමණමයි.